හැමෝම පොඩි දෙගිඩියාවකට පත් වෙලා ඉන්නේ. මොකක් කරේ කරලා ඡන්දෙ තියන්නේ නැති වෙයිද වගේ. ජනාධිපතිවරණය කල්යයිද? එහෙම නැත්නම් සම්පූර්ණයෙන් මේක නැති වෙලාම යයිද? එහෙම නැත්නම් අවුරුද්දක් මේක තව දික් කරගනීද? දැන් අලුතෙන්ම මේ දවස්වල තියෙන කතාව තමයි මේ 78 ව්‍යවස්ථාවේ, අපේ අනුගම ව්‍යවස්ථාවේ අවුරුදු 6 කියලානේ තිබ්බේ කලින්. පස්සේ 19 වෙනි සංශෝධනය කියලා එකක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ 3-2 බලයෙන් එක පහක් කරා. ඒ අනුව තමයි දැන් කාලය අවුරුදු 5 වෙලා තියෙන්නේ. දැන් ආයි කතාවක් යනවා පාර්ලිමේන්තුවේ 3-2 බලයකින් නැවත මේක ආපහු 6ක් බවට පත් කරනවා කියන මාතෘකාවක් ඇවිල්ලා තියෙනවා. අර එතකොට සමාජයේ ඇතුලේ මේක තියයිද නැද්ද වගේ නිකන් දෙගිඩියාවක්, කුතුහලයක්, විචිකිච්ඡාවක් ඇති වෙනවා. ඉතින් මේ දවස්වල හම්බෙන අය ගොඩක් අය මේ අහනවා හම්බෙච්ච ගමන් අහන්නේ මේ තියයිද? රනිලා කපටියා. එහෙම රනිලා කපටියා මොන හරි කරයිද? ඔය මනුස්සයාගේ එහෙම ඇති කපටිකමක් නැහැ. ඔය නිකන් ඕකත් අහම්බෙන් හම්බෙච්ච එක මිසක් කපටිකමක් කරලා හම්බෙච්ච එකක් නෙමෙයි. ඉතින් ඔය වගේ මාතෘකා ත්‍රිබුනට අපි ඉන්න ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. එනිසා කිසි කෙනෙක් දෙගිඩියාවකටපත් වෙන්න එපා. සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියන්න වෙනවා. ඔය කොච්චර එහෙට මෙහෙට කැරි ගියා. ඔය දැන් හදන්නේ අර සමාජයේ තියෙන ફોකස් එක වෙනස් කරන්න. දැන් අපි දුමු මාලිමාවේ අය වැඩ කරගෙන යනවා වේගෙන්. ඔය කියන සැප්තැම්බර් 17 ඔක්තෝබර් 14 ජනාධිපතිවරණය ඉලක්කයක් සහිතව දුවන්නේ. අර ව්‍යාකූල කරාම ඒ ගැම්ම පොඩ්ඩක් අඩු වෙයි කියලා ඒගොල්ලෝ හිතනවා. එහෙම හිතනවා. හැබැයි ඔය ව්‍යාකූල කිරීමට අහු වුණොත් අපි ගැම්ම ටිකක් බහින්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි එහෙම වෙන්නේ නැතුව සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 අතර ස්ථීරවම ජනාධිපතිවරණේ තියෙනවා ය කියන පදනම ඇතුව අපි ඉලක්ක සහගතව වැඩ කරගෙන යෑමේ ඌමනාව තිබෙනවා. ඕක වෙයිද නැද්ද කකා බල 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 හිටියොත් ඒකෙන් මැතිවරණ ව්‍යාපාරය, මැතිවරණ කැම්පේන් එක එක්තරා ප්‍රමාණයකට දුර්වල වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒකටම තමයි මේගොල්ලෝ මේක එක්කව කියන්නේ. දැන් පාර්ලිමේන්තු ඡන්දේ ජනාධිපතිවරණයට කලින් තියන්න ඕන කියලා කතාවක් ආවා. ඒක ආපු ලෙඳන් ආන සහෝදරයා පාර්ලිමේන්තු ඡන්දේ කලින් එයිද? හොඳයි වෙන්නේ. ඊළඟට අර කවුද එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන, එයා එකපාරක් කිව්වා හනෙල්ට තව අවුරුදු 5ක් දෙන්න ඕන. එයාට දෙන්න ඕන නිසා එයා අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වෙන්න ඇරලා අනිත් ඔක්කොම ඉල්ලන්නේ නැතුවෙමු. එයා මරු යෝජනාවක් ටොප් වැඩ නේද? චුවරකටම දිනුන්නේ එතකොට. ඇයි වෙන කවුරුත්
ඉල්ලන්නේ නැහැනේ ඒ වගේ. වගේ ආවා. ඉතින් ඔය ඔක්කොගෙම කියවෙන දෙයක් තියෙනවා. නොකියු කතාව කියලා තියෙන අර සාහිත්‍යයේ තියෙනවා. කියන කතාව එකක් ඒක ඇතුලේ තියෙනවා වෙන කතාවක්. නොකියු කතාවක් තියෙනවා ඇතුලේ. ඔය කියන කතා ඔක්කොම ඇතුලේ තියෙන නොකියු කතාව තමයි ඡන්ද තිබ්බොත් පරදිනවා. ඒක තමයි නොකියු කතාව. අනිත් ඒවා නිකන් කියන කතා. ඉතින් ඡන්දෙ තියන්නත් වෙනවා පරදින්නත් වෙනවා අනිවාර්යෙන්ම ඒගොල්ලන්ට. මොකද දැන් රටේ ජනතාව අලුත් පරිවර්තනයක් අවශ්‍යයි කියන තැන බාර අරගෙන තියෙනවා. උතන් තමයි තියෙන්නේ. ඉතින් මම පොඩි කරුණු කීපයක් කියන්නම්. මාලිමාවට ඡන්ද දෙන්න ඕන ඇයි කියන එක සම්බන්ධයෙන් කාටත් අදහසක් තියෙනවා. හරි. නිශ්චිත කරුණු කීපයක්. එකක් ලංකාවේ පොලිටික්ස් කියලා කියන්නේ මේ ගෙවිච්ච අවුරුදු 76ම හරි ෆැමිලි බිස්නස් එකක්. පවුලේ ව්‍යාපාරය. එතකොට අපි දන්නවා ප්‍රාදේශීය සභාවට ඡන්දෙ ඉල්ලන්න ඉන්නේ UMP එකෙන්, සජබෙන්, ශ්‍රී ලංකා එකෙන් මොකෙන් හරි. ඒ අපේක්ෂකයා ඉන්නේ මේක ෆැමිලි බිස්නස් එකක් හැටියට අර්ථ නිරූපණය කරගෙන. ඒ කියන්නේ යාට දිනුවම එයාටත් එයාගේ පවුලේ පවුලටත් සහ යාවට ඉන්න අයට මේක නිකන් ආදායම් මාර්ගයක්. එහෙම නැත්නම් ධනවත් වීම සඳහා කරන වැඩක්. ඉතින් ඒකට මධ්‍යවරු ටිකක් මතක් කරගන්නකො නිකන් Taman දන්න ඕන කෙනෙක් මතක් කරගත්තොත් අපි මහින්දානන්ද නෝ පොට්ටක් මතක් කරමු. මහින්දානන්ද මොකද්ද දේශපාලනය කියන්නේ? Politics is family business. මම පොඩි වාක්‍යයක් කිව්වේ, මාත් වැඩි වාක්‍ය දන්නේ නැහැ. ඒ කියන්නේ දේශපාලනය කියන්නේ පවුලේ business එකක්. කිරියල්ලට ඒත් එහෙමයි. එතකොට දේශපාලනය පවුලේ බිස්නස් එකක් වුණාම තමයි අර දැන් අපි කියන අනිත් ටික ඔක්කොම වෙන්නේ. දේශපාලඥයා හොරෙක් වෙන්නේ. මහජන ධනය ඒගොල්ලන්ට ඕන විදියට පාවිච්චි කරන්නේ. අපි හොරකම් වංචා දූෂණ නාස්තිය කියන ටික ඔක්කොම එන්නේ දේශපාලනය පවුලේ බිස්නස් එකක් බවට පත් වුණාට පස්සේ. ඒක තමයි අර අපි පසුව කියන කාරණා ටික බිහි වෙන්න උප්පත්තිය දෙන්නේ. දැන් මම හරි තව කවුරු හරි ගන්නකෝ, ඔයගොල්ලෝ හරි කවුරු හිතන්නකෝ, මෙතන ඉන්න සභාවෙ ඉන්න කවුරු හරි පොලිටික්ස් කරන්න එනවා. හැබැයි ඒ එනකෙනාගේ චින්තනයේ තියෙන්නේ මේක මම ෆැමිලි බිස්නස් එකක් කරගන්නේ නැහැ කියලා නම් එයා ළඟට හොරකම එන්න විදියක් නැහැ. මහජන ධනය හෝ සම්පත් වංචා කිරීම එන්න විදියක් නැහැ. ඒවා අනිසි ලෙස පරිහරණය කිරීම එන්නෙත් නැහැ. කොටින්ම කියනවා නම් මහ බැංකුව කඩන්නෙත් නැහැ. එහෙනම් අපි ඡන්දෙ දුන්නට අවුරුදු 76ක් විවිධ අවස්ථාවල ඒ ව්‍යාපාර වලින් UMP එකෙන්, ශ්‍රී ලංකා එකෙන්, අනිකුත් පක්ෂ වලින් පොලිටික්ස් කරන්න ආපු අය එයා මහජන නියෝජිතයෙක් බවට පත් වෙන්නේ මේක තමන්ට පවුලේ ධනවත් කර ගැනීම වෙනුවෙන් කරගනු ලබන කාර්යයක් සේ සලකලා. ඒක තමයි මරාගන්නේ, ඡන්ද මඟුල්ල ගන්නේ, මනාපවලට ගුටි කෙලියන්නේ. හරි. ඔය දේශපාලන සංස්කෘතිය අපි කියන
සියලු කඩා වැටේ. බිඳ වැටේ. ඔය දේශපාලනය පවුලේ ව්‍යාපාරයක් බවට පත් කරගත්තම සිද්ධ වෙන අනිවාර්ය ප්‍රතිඵලය. එහෙනම් මාලිමාවට කවුරු හරි කතරේ ගහනකොට එයාගේ ඔළුවේ තියෙන්න ඕන අපි මේ කතරේ ගහන්නේ අවුරුදු 76ක් තිබ්බ පවුලේ ව්‍යාපාරයක් බවට පත් කරගෙන තිබුණු දේශපාලනය රට ගොඩනැගීමේ ව්‍යාපාරයක් බවට පෙරළීම සඳහා එක තියෙන්න ඕන. හරි. ඇයි අපි UMP අලියට කතරේ ගහ ඉඳලා මාලිමාවට ගහන්නේ? ඇයි පොහොට්ටුවට කතරේ ගහ ඉඳලා මාලිමාවට ගහන්නේ? ඇයි සජබට කතරේ ගහ ඉඳලා මාලිමාවට ගහන්නේ? කාට හරි ඡන්දෙ දීදි ඉඳලා මාලිමාවට ගහන්නේ ඇයි කියලා ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් කියන්න තියෙන එක උත්තරයක් තමයි මෙච්චර කාල දේශපාලනය කියන්නේ පවුලේ ව්‍යාපාරයක්. දැන් මෙතන ඉන්න හැමෝමත් පවුලේ මොකක් හරි ව්‍යාපාරයක් කරන එක රසාවක් කරන. ඒක තමයි ආදායම් මාර්ගය. ඒක ඇතුළේ තමයි ජීවත් වෙන්නේ. දැන් මේ මෙතන මේ ආයතනය හරි මේක කරන කෙනා ඒක තමයි ආගේ පවුලේ ව්‍යාපාරය. වෙන මොකක්වත් නෙමෙයි. හැබැයි දේශපාලනය කරන අයගේ පවුලේ ව්‍යාපාරය මොකද්ද? දේශපාලනය කරන අයගේ පවුලේ ව්‍යාපාරය තමයි දේශපාලනය. දැන් ඉතින් එක එක අය අපි මතක් කර 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 බැලුවොත් හරි ඒ දේශපාලනය පවුලේ ව්‍යාපාරයක් කරගත්ත හැමෝම දිනලා ඉන්නේ රට පරාද. ඕකනේ උනේ ජනතාවට තුන් වේල කා ගන්න අමාරු වුණාට දේශපාලනයේ පවුලේ ව්‍යාපාරයක් කරගත්ත කිසිවෙකුට ඒ ප්‍රශ්නය නැහැ. කිසිවෙකුට නැහැ. දැන් සමහර අපේ හිතවත්තු කියනවා අපි මේ පාර ඔයගොල්ලන්ට අපි සහයෝගය දෙනවා කියලා. ඉතින් අපි සභාවට යෝජනා කරන්නේ එහෙම කරන්න එපා. ඒ කියන්නේ මොකක්ද? සහයෝගය දෙන්න එපා. ඇයි? මේක තමන්ගේ කරගන්න. සහයෝගය දෙන්නේ අනුන්ගේ වැඩනේ. අපි යෝජනා කරන්නේ පෙනී ඉන්න මම මාලිමාවේ. එහෙම තනදිම පෙනී ඉන්න මන්න මාලිමාවේ. ඒක හොඳට පිට එකේ හොඳට පෙනී ඉන්න මම මාලිමාවේ. හරි. ඇයි? මේ දේශපාලනය කියන එක මහජන ව්‍යාපාරයක් බවට පත් කළ යුතුයි. රට ගොඩනගන ව්‍යාපාරයක් බවට පත් කළ යුතුයි. මෙතර කල් ඒක පවුලේ ව්‍යාපාරයක්. ඒ නිසා මම මාලිමාවේ. ඔකේ කා නිශ්චිත උත්තරයක් නේද එතකොට ඒක? හරි. ඊළඟට දැන් ඔන්න අපි ඉස්සලා ගමු නිකන් පාර්ලිමේන්තු කතාවක් ගමු. අපි මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරන්න ඕන 15 දිනෙකගේ ලයිස්තුව තේරිපත් වෙන්නේ 12යි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මහනුවර දිස්ත්‍රික්කයට පුටු දෙන්නේ 12යි. දැන් අපි තුම අපි මාලිමාවට කතරේ ගහලා හරි. දැන් හිතන්නකෝ ලාල්කාන්ත යනවා. කවුරු හරි පාර්ලිමේන්තුවට යනවා. ඔයගොල්ලන්ට මාලිමාවේ නිසා විශ්වාසයි මොකක් හරි විකාරයක් කරන එකක් නැහැ. පිස්සු කෙලින එකක් නැහැ. ෆැමිලි බිස්නස් එක කරන එකක් නැහැ කියලා අපි හිතමු. ඒ විශ්වාසය විතරක් ඇද්ද?
ක්‍රමවේදකුත් තියෙන්න ඕන සිස්ටම් එකකුත් තියෙන්න ඕන ඒ පවුලේ ව්‍යාපාරයක් බවට පත් කර නොගෙන කටයුතු කරන්න. ඒ කියන්නේ පුජ්‍යලයට හරි අපි විශ්වාස කරමු මෙතර කාලේ අපි විශ්වාස කරලානේ. හැබැයි පුජ්‍යල විශ්වාසය විතර මදි සිස්ටම් එකකුත් අවශ්‍යයි. දැන් රටේ ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක් නේ. දැන් අපි දුන්නේ මේම. දැන් ඔන්න ගියා පාර්ලිමේන්තු. ටික දවසක් යනකොට ඡන්දේ දීපු අයට මාව පත් කරන්න ඡන්දේ දීපු අයට පේන්න පටන් ගන්නවා. මූ කිව්වට කියපු වැඩේ නම් නෙමෙයි කරන්නේ. අර 76 තාලෙටම තමයි යන්නේ. එතකොට මොකද කරන්නේ? දැන් කරන්න දෙයක් නැහැ නේද? දැන් අපි තුම වහින්දා නන්ද යවුවා. හරි. මිනිස්සුන්ට දැන් පේනනෝ මිනිහා ඡන්දදායකයෝ බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි එයා කරන්නේ. දැන් අවුරුදු පහක් බලන් ඉන්න එපැයි. අපි කැමති වුණත් අකමැති වුණත් දැන් මේ පාර්ලිමේන්තුවේ මේ රටේ මිනිස්සු කැමති නැහැනේ. ඒත් ඉතින් බලන් ඉන්න එපැයි. ඔය බලාගෙන ඉන්න නේ. එහෙනම් අපේ ව්‍යවස්ථාවෙම අපිට ක්‍රමයක් ඕන. මන්ත්‍රීවරයා අප්සෙට් නම් ආපහු ගෙන්න ගන්න ඕනද නැද්ද? ඕන. එහෙනම් ව්‍යවස්ථාවේ ක්‍රමයක් වගන්තියක් වගන්ති කීපයක් අන්තර්ගත වෙන්න ඕන. අපි යවන මහජන නියෝජිතයා ගිහින් කෙලින්නේ පිසුනම් රට රට ගොඩනගන කටයුත්තට නෙමෙයි නම් මිනිහා වැඩ කරන්නේ. ආපහු ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවනේ. මේ සරලය වගේ තියෙනවනේ. දැන් අපි හිතන්නකෝ අපි දු මරණාධාර සමිතිය අපි සභාපති කියලා මිනිහේ පත් කරනවා. එයා හරියට ඒ වැඩේ කරන්නේ නැත්නම් අපිට ක්‍රමයක් තියෙනවා එයා ආපහු ගන්න. හැබැයි මේ 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 මහජන නියෝජිත ආයතනය කියන එක පාර්ලිමේන්තුව කියන එකේ යවන මහජන නියෝජිත අප්සෙට් නම් මිනිහව මාරු කරගන්න අපිට ක්‍රමයක් නැහැ. අවුරුදු පහක් ඉන්න ඕන. ක්‍රම නැතුව නෙමෙයි ක්‍රම හදලා නැහැ. ඒගොල්ලෝ නීති හදාගත්තේ ඒගොල්ලන්ගේ පැවැත්මට වාසියට. එහෙනම් මහජන ව්‍යවස්ථාවක් නම් ඒක ඒක තියෙනවනේ මන්ත්‍රීවරයාගේ පැත්ත නෙමෙයි මහජනයාගේ පැත්ත නියෝජනය කරන්න ඕනේ. ඒක මහජන ව්‍යවස්ථාවක්. එහෙනම් ඔයගොල්ලෝ මාලිමාවට කතිර ගහන්න ඕන තවත් කාරණයක් තමයි මේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. පුජ්‍යල විශ්වාසයට අපි කතිර ගහලා යවන එක විතරක් මදි. ව්‍යවස්ථාව තුලිනුත් ඒ අපි තියෙන විශ්වාසය ආරක්ෂා කරන වගන්ති ඇතුල් වෙන්න ඕන. හරි. ඒකට තියෙන අපිට හොඳම උත්තරය තමයි ඔකට කියනවා ආපසු කැඳවීම. ආපසු කැඳවීම. එහෙනම් ආපසු කැඳවීමට ව්‍යවස්ථාවේ ක්‍රමවේද සකස් කළ යුතුයි. මාලිමාව පාලනයක් යටතේ එහෙම හදන නිසා ඔබ මාලිමාවට ඡන්දෙදිය යුතුයි. මන් දෙන්නත් ඒක හින්දා. එතකොට මට මේක බදාගෙන ඉන්න කිසිම විශේෂ අමාරුවක් රුදාවක් මොකුත් නැහැ. මේ වැඩ කරන කිසිම අපේ කාටවත් එහෙම උමනාවක් නැහැ. ඒක දෙවෙනි කාරණේ. දැන් ඊළඟ තවත් කාරණයක් තියෙනවා. මේවත් කොහොමද අපි දන්න දේවල් මේ එකතු වෙලා කතා කරගන්න එක කරන්නේ. නොදන්න ඒවා නෙමෙයි. හරි. දැන් අපි දුන්නේ මේ පැත්ත කට්ටිය. ඡන්ද දෙනවා මට. අපි දුන්නේ මේගොල්ලෝ UFB කට්ටිය. අපි දුන්නේ මම පොඩි පැත්තක් ගත්තේ ඒකයි. ඒක දැන් පොඩි වෙලා නේ තියෙන්නේ. අපි දුන්නේ UFB කට්ටිය.
එයා දැන් මට ඡන්දෙ දීලා ඒගොල්ලෝ. මම යනවා පාර්ලිමේන්තුවේ. ටික දවසකින් ඒගොල්ලන්ට පේනවා මං ඉන්නේ මේ පැත්තේ වෙන පැත්තක. මං ඉන්නේ වෙන පැත්තකට ගිහිල්ලා මං. මන්ත්‍රිකමත් අරගෙන. දැන් ඒකට ඡන්දදායකයෝ කැමතිද ලංකාවේ? කැමති නැහැ. ඒත් යනවනේ. දැනුත් යනවනේ. එතකොට අර කියන මහජනයාගේ කැමැත්ත කියන එක ඡන්ද බලය කියන එක මොකද කරලා තියෙන්නේ මුළු මනින්ම නොසලකා හැරලා තියෙන්නේ. එතකොට ඡන්ද බලයට වළංගු කමක් නැහැ. ඡන්දය කියන එක විකාරයක් වෙලා හරි මහජන කැමැත්තට ගරු සැලකිල්ලක් නැති වෙලා ඔකට අපි කියන්නේ මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයනේ නේ නියෝජිතෙක් පත් කළා යවනවා මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියන්නේ එතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගොම් පාඩනේ වැඩක් නැහැනේ එහෙනම් පැත්ත මාරු කිරීම නතර කරන්න අවශ්‍යද හොඳ දේශපාලන සංස්කෘතිය සඳහා අවශ්‍යයි මාලිමාවට ඡන්ද දෙන්න ඕන තවත් කාරණයක් තමයි මාලිමාවේ පාලනයක් යටතේ සම්පූර්ණයෙන්ම පැත්ත මාරු කිරීමට මන්ත්‍රීවරුන්ට තියෙන ඉඩ අවශ්‍ය කරනවා අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා හරි දැන් ඇත්තට ගොඩක් මාලිමාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ වෙන වෙන පක්ෂවලට වැඩ කරපු නොකරපු ඡන්දේ එපා කියලා හිටපු විවිධ අයනේ මේක දැන් ජාතික ව්‍යාපාරයක් හරි මත් මාස 14ක් කැබිනට් ඇමතිකමක් කළා හරිද මමයි අපේ අඬ සහෝදරයයි විජිත් සහෝදරය අපි කළා ඇමති වුණා හරි පිරිවර ඥාති මිත්‍රි මොකක්වත් නැහැ අපි ඇමතිකම බාරගත්තා මොනවාද පිළිගන්න බෙර ගැහුවෙත් නැහැ නැට්ටුව නැටුවෙත් නැහැ මොකුත් නැහැ බාරගත්ත ගමන් කරන්න මොකද්ද තමන්ට ගැලපෙන අමාත්‍යාංශ ලේකම් කෙනෙක් පත් කරගන්න. දැන් අපි දාගන්නේ කවුද? අපිට ඕන අමාත්‍යාංශ ලේකම්. හරිනේ? එතන අපි කරේ. අපි අනිත් රජයෙන් ඉල්ලාගෙන ඉන්නයි මම. හරි. ඊළඟට හිතන්න අපිට තියෙන ආයතන. ආයතන වල සභාපති කෙනෙක් දාගන්න ඕන. අපිට ඕන අය තමයි දාන්නේ. දැන් ඒගොල්ලන්ට ඕන අය දාගන්න ෆැමිලි බිස්නස් එකට. අපි අපිට ඕන අය දානවා රටේ බිස්නස් එකට. හරි. ඒ හැම ආයතනකටම අධ්‍යක්ෂ මණ්ඩලයක් අපි පත් කළ යුතුයි. හරි. ඔමනේ වෙනස්කම් ටික වෙන්නේ. එතකොට මුදුන මූලික වශයෙන් ගත්තොත් අපිත් එක්ක මේ වැඩේ මාලිමාවේ ලයින් එක වෙනුවෙන් දුවනායනේ මේ දාන්නේ වෙනායි නෙමෙයිනේ අපි මහින්ද රාජපක්ෂගේ කවුරු හරි කියලා දාන්නේ නැහනේ ඒ දැම්මත් හොරු එතකොට මුදුන මාරු වෙනකොටම යට පහළ දැනගන්නවා මේ ආපු කට්ටියගේ විෂන් එක මිෂන් එක අරක මේක ලයින් එක ඔක්කොම මේකයි කියලා හරි එතකොට පහළ ඒකට අනුව වැඩ කරනවා හරි අපි දින 56න් අර රේල් පාර හැදුවා අපි උසම ව්‍යාපාරයේ මැදිහත් උනේ දුම්රිය යුනියන් එක වැඩ කරන්නේ නැහැ කියලා කවුරුත් හිටියේ නැහැ ඉංජිනේරු මහත්තයාද එතනින් පහල ඔක්කොමද ඕටි එක රුපියලක් ගන්න නැතුව වැඩ කරා හොරකම් වංචා දූෂණ මොකුත් නැහැ මොකුත් නැහැ හැබැයි හිතන්නකෝ කිරිවැල්ල වගේ එකෙක් ඇමති වෙනවා ඇමති වෙච්ච ගමන් ලේකම් කෙනෙක් දාගන්නවා අර අනිකුත් ආයතන ටිකට බඩු ටික දාගන්නවා දාගන්නකොට පල්ලෙහා කට්ටිය දැනගන්නවා මුං හදන්නේ වැඩේ දෙන්න ඉතින් ඒගොල්ලෝ ටික ටික ඒකට සෙට් වෙනවා එතකොට ඒ ක්‍රමේ යනවා මේක මාරු කරාම මේක පහලින් හදන්න බෑ හදන්න ඕන මුදුනේ උඩින් පල්ලෙහාට හරි
ඉතින් අපි ඔහොම ටිකක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක මහ ලොකු වැඩක් නෙමෙයි, කරන්න පුළුවන්. හරි, වාර දෙකක් කරොත් අවුරුදු පහේවත් දෙකක් රට සම්පූර්ණයෙන්ම අලුත්ම කල්චර් එකකට මාරු වෙනවා. රට සමාජයේ මිනිස්සු හිතන විදිය, අලුත් පරම්පරාව හිතන විදිය. ඊළඟට මේවා මේවට ඕනේවා ඉස්කෝලේ සිලබස් එකට ඇතුල් වෙන්න එපයි. ඉස්කෝලේ සිලබස් එකට එන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා. දැන් නැහැනේ ආපසු කැඳවීම කියලා. ඒවා නැහැනේ දැන්. ඒ නිසා මේක වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියාගන්න. බෑ නෙමේ පුළුවන්. බැරන? ඉතින් එතන ඉවරයි කතාව. හරි? බෑ නෙමේ පුළුවන්. ඔන්න ඔය පරිවර්තනය කරගන්න අපි මාලිමාවට කතරේ ගහමු වෙන මොකකටවත් නෙමෙයි. ඔය වැඩේටයි මාලිමාවට කතරේ ගහමු. ඉතින් ඒ සඳහා ඕගොල්ලෝ හැමෝටම වැඩි වැඩියෙන් උනන්දුව මේ කරපු සාකච්ඡාවත් තවත් උනන්දු වෙන්න හේතු වාසනා වේවායි පතමින් මගේ වචන කීපය අවසන් කරනවා. හැමෝටම ජය වේවා. ගොන් සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.